මේ අධිකරණ ක්‍රියාමාර්ගය තුළ නැවත මේ ආණ්ඩුව නැවත හුවමාරුවීම සිදුවෙන්නේ. මෙන්න මේ තත්ත්වය තුළ අපි යහපාලන රජයට 2015 ජනාධිපතිවරයාට ඡන්දයක් ප්‍රකාශ කරපු ඡන්දදායකෙක් හැටියට හා ඒ වෙනුවෙන් අපිත් කාර්යභාරයක් කරපු වෙන හැටියට මේ වෙලාවේදී අපි තීරණය කරලා ඉදිරියේදී මේ ජනාධිපතිවරයා ගත්ත ඍජු තීන්දුව තීරණ හා මේ මොහොතේ වන විට ජනාධිපතිවරයාට ඇති වී තිබෙන තාඩන පීඩන සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඇතුළු ජනාධිපතිවරයාගේ ජීවිතය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තිබෙන මොහොතක ජනාධිපතිවරයා සමග සිටි සියලු සිවිල් සංවිධාන ජනාධිපතිවරයාට සාප කරන මොහොතක ජනාධිපතිවරයා වෙනුවෙන් ජනපති සුරකින ජනතා පෙරමුණ අපි අද දිනේදී ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ජනපති සුරකින ජාතික පෙරමුණ අපි ජනතා පෙරමුණ ආරම්භ කරනකොට අපිට නොයෙකුත් චෝදනාවන් එන්න පුළුවන්. අපි ජනාධිපතිවරයාට කඩේ යනවා කියලා, කඩේ නෙමෙයි අපි පොලේම යනවා. මොකද යන්න හේතුව මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ව්‍යවස්ථාවට ගේන්නේ මොනතරම් බැනුම් මොනතරම් නින්දා අපහාස ලැබුවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාව ගෙනෑ මේ රටේ මහජාතියට කිසිදු ආකාරයකට දේශපාලන අස්ථාවරභාවයක් ඇති නොවෙන්න. හැබැයි අද වෙනකොට මේ 19 සංශෝධනය කියන සංශෝධනය ගැනලා මේ රටේ 150,000කට ආසන්න 1,50,000කට ආසන්න ජනතාවත් නොදන්න පාර්ලිමේන්තුවේ අත උස්සව මන්ත්‍රීවරලත් නොදන්න සංශෝධනයක් නිසා අද විධායක ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපති බවට පත් කරන්න සූදානමක් වෙලා තිබෙනවා. අපිට දැන් පේන මොකද්ද වෙලා තියෙන තත්ත්වය කියන එක. ඒ නිසා අපි මේ වෙලාවේ පසුගිය අවුරුදු 3 ඇතුළත ජනාධිපතිවරයා පිළිබඳ අපි තදබල විවේචන අපි ලක් කරලා තිබෙනවා. ඒ විවේචන ලක් කරත් මේ මොහොතේ ජනාධිපතිවරයා ආරක්ෂා කරගත්තොත් තමයි අනාගතයේ දියසෙන් කුමාරවරු පවා මේ රටට එන්න පුළුවන් වෙන්නේ. එහෙම නොති වුණොත් ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවසාන වීම මතෙන් ජනාධිපතිවරයාට මොනිහම්මුව කරදැප්පයක් සිදු වුණොත් මේ රට නැවත විජාතික කරණයට ලක් වෙන එක වළක්වන්න බෑ. අනිවාර්යයෙන් මේ දේ මේ වෙනකොට සිදුවෙන් තිබෙනවා. අර දිය කඩක් නැතිව මාළුන්ට ඉන්න බැරිවාසේම බදුරුදීන්ලට හකීම්ලට ඇමතිකම් නැතුව බොහොම මාරුවෙන් තමයි පහුගිය දින 50 හිටියේ. ඇයි එහෙම හිටියේ? බදුරුදීන්ලත් හකීම්ලත් සුමන්තිනන්ලත් ජාතීන් වශයෙන් ශක්තිමත් කරලීමේ පියවර පසුගිය අවුරුදු 3 ඇතුළ රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රියා කරා. ඒ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය තමයි බදුරුදීන්ලා නොසැලී ඇමතිගනුත් දැන් එපැයි කියන තරමට ඇවිල්ලා තියෙන. මොකද ඔවුන්ට ඔවුන්ගේ ජාතිය ඒකරාශී කරලා තිබුණා මෙන්න මේ රනිල් වික්‍රමසිංහ. වැලේ වැල් නැති හිටපු සුමන්තිරන්ලට සියලු ද්‍රවිඩ ජනතාව ඒකරාශී කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ. මෙන්න මේ தත්ත්වය නිසා තමයි අද අපට සිදු වෙලා තිබෙන්නේ මේ විධායක ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම සඳහා.